කතා කරමු කවුරුත් වැඩියෙන් කතා නොකරන බෑකප්ස් ගැන. ඔයම සාදරයෙන් පිළිගන්නවා තවත් ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකකට. මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ බෑකප්ස් ගැන. සාමාන්‍යයෙන් බෑකප් එකක් කියන දේ ඔයාට හුරු පුරුදු වචනයක් නොවෙන්න පුළුවන්. හැබැයි ෆෝන් එක ලැප්ටොප් එක ඩෙස්ක්ටොප් එක කියලා කියන්නේ ඔයාට ගොඩක් හුරු පුරුදු වචන වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඩිජිටල් ඩිවයිසස් වලට ආපුවම ඒ තුළ අපි වැඩි කතා නොකරන හැබැයි වර්ස් කේස් සිනාරියෝ එකකදී හැම්බෙලේම මතක් වෙන වචනයක් තමයි බෑකප් එකක් කියලා කියන්නේ. බොහොම සරලව ගත්තොත් බෑකප් එකක් කියලා කියන්නේ ඔයාගේ ෆෝන් එකේ ලැප්ටොප් එකේ ඩෙස්ක්ටොප් එකේ තියෙන ෆයිල්ස් වල එහෙම නැත්නම් ইনফরমේෂන් වල කොපි එකක් අරගෙන තියාගන්න එක තමයි බෑකප් කරනවා එහෙම නැත්නම් බෑකප් එකක් තියාගන්නවා කියන එකේ තේරුම වෙන්නේ. ඉතින් මෙන්න මේ බෑකප් කන්සෙප්ට් එකට එද්දී කතා කරන්න අවශ්‍ය ප්‍රධානම දේ තමයි ඔයාගේ ෆෝන් එක, ඔයාගේ පෞද්ගලික ජීවිතේ, ඒ වගේම ප්‍රොෆෙෂනල් ජීවිතේ වැඩ කරන, පාවිච්චි කරන ෆෝන් එක වෙන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ ඔයාගේ ඔෆිස්, ඒ වගේම ඔයාගේ ප්‍රොෆෙෂනල් වැඩ කටයුතු වලට ආපුවම පාවිච්චි කරන ලැප්ටොප් එක, ඩෙස්ක්ටොප් එක වෙන්න පුළුවන්. මේ හැම දෙයකම තියෙන දත්ත කියන දේවල් වලට අපිට මිලක් දෙන්න බෑ. ඔයාගේ ෆෝන් එකේ තියෙන ඔයාගේ ෆැමිලි ෆොටෝස් එහෙම නැත්නම් මෙමරිස් ගත්තම ඔයාගේ ගෙදර තියෙන ඇල්බම්ස් වලට වඩා ඒකේ ඔයාගේ අදාළ කරන ෆොටෝස් වීඩියෝස් තියෙන්න පුළුවන්. ඔයාගේ ලැප්ටොප් එකට ඩෙස්ක්ටොප් එකට ආපුවම ඒකේ තියෙන පරණ ප්‍රොජෙක්ට්ස්, පරණ account details, ඔයාගේ drawings මේ හැම දෙයක්ම ඔයාට නැවත වතාවක් මුදල් ගෙවලා කාගෙන්වත් ගන්න බෑ. ඔයාගේ ෆෝන් එක මොනවා හරි වුණොත් ඔයාට බොහොම පහසුවෙන් සල්ලි ටිකක් එකතු කරලා එහෙම නැත්නම් මේකට මුදලක් ගෙවලා ඔයාට ෆෝන් එකක් ගන්න පුළුවන්. ඔයාගේ ලැප්ටොප් එක මොනවා හරි වුණොත් වැඩ කරන්නේ නැතුව ගියොත් ඒක ඔයාට ගන්න පුළුවන්. ඔයාගේ ඩෙස්ක්ටොප් එකකට ආපුවම එහෙම නැත්නම් ලොකු සර්වර් එකකට ආපුවම ඒ දේවල් ඔයාට ෆිසිකල් දේවල් මුදල් දීලා නැවත ලබා ගන්න පුළුවන්. නමුත් ලබා ගන්න බැරි දේ තමයි ඔයා හිමින් සැරේ එකතු කරන කන්ටැක්ට්ස් ටික, එහෙම නැත්නම් ඔයා අරන් තියෙන ෆොටෝස් ටික, ඔයා හදලා තියෙන ඔයාගේ ප්‍රොජෙක්ට් ෆයිල්ස් ටික, මේ දේවල් කවදාවත් ඔයාට නැවත වතාවක් මුදල් දීලා කාගෙන්වත් ගන්න බෑ. මෙතනදී තමයි මේ බෑකප් කියන කන්සෙප්ට් එක අපිට වැදගත් වෙන්නේ. සාමාන්‍යයෙන් කම්පියුටර්ස් ගැන උගන්නද්දී, එහෙම නැත්නම් කම්පියුටර් සිස්ටම්ස් ගැන ඉගෙන ගත්තදී ඔයාට ප්‍රධාන මූලික දේවල් අතරට උගන්වන දෙයක් තමයි බෑකප් එකක් කියන එක. මෙතනදී බෑකප් වල මම ගොඩාක් ගැඹුරට කතා කරන්න යන්නේ නැහැ. 3 2 1 කියලා මෙතඩ් එකක් තියෙනවා. මේ මෙතඩ්ස් හැම එකක්ම බොහොම සරලව ගත්තොත් අවශ්‍ය කරන ප්‍රධානම දේ වෙන්නේ ඔළුවට දාගන්න අවශ්‍ය වෙන, ඔයා වැඩ කරන, ඔයාට අවශ්‍ය වෙන දත්තවල, ඩේටාවල, ইনফরমේෂන් වල කොපීස් ඔයා පවත්ව ගන්න අවශ්‍යයි. ඉතින් බොහොම සරලව කිව්වොත් ඔයාගේ ෆෝන් එකේ ඔයා එකතු කරගෙන තියෙන කන්ටැක්ට්ස් මේ වෙනකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා Android ෆෝන් එකක් නම් පාවිච්චි කරන්නේ ඒක ඔයාගේ Gmail එකට, ඔයා පළවෙනි සෙටප් එකේ ඔයා ලබා දෙන Gmail account එකට ඔටෝමැටිකලි බෑකප් වෙනවා. මේ නිසා ඔයා අලුතෙන් ෆෝන් එකකට යද්දි දැන් ඔයා මේ බෑකප් කියන කන්සෙප්ට් එක දන්නෙත් නැතුව ඔයාගේ පරණ ෆෝන් එක අයින් කරලා අලුත් ෆෝන් එකට ලොග් වෙලා Wi-Fi එකට එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙච්ච ගමන් අර ඔයා අවුරුදු ගාණක් එකතු කරපු numbers, ඒ details හැම දෙයක්ම ඔයාගේ අලුත් ෆෝන් එකට එනවා. මේ දේවල් වලින් එහාට ගිහිල්ලා ඔයාට Wi-Fi නැත්නම් එහෙම නැත්නම් ඔයාගේ අවශ්‍ය කරන හැම දෙයක්ම බෑකප් කරගන්න විදිහක් නැත්නම් ඔයාට පුළුවන් සතියකට සැරයක්, මාසයකට සැරයක් ඔයාගේ ෆෝන් එක, ඔයාගේ ලැප්ටොප් එකට, ඩෙස්ක්ටොප් එකට බෑකප් කරගන්න. එහෙම නැත්නම් OTG drive එකක්, on the go drive එකක්, USB drive එකක් කඩෙන් අරගෙන කාලෙන් කාලට මේක ඔයාගේ බෑකප් solution එක විදිහට පාවිච්චි කරලා ෆෝන් එකේ තියෙන දේවල් මේ drive එකට download කරලා තියාගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඒක ආරක්ෂිත විදිහට ගෙදර තියනවා නම් ඔයාගේ ෆෝන් එක මොන හරි worst case scenario එකක් නැති වුණොත්, වැඩ කරන්නේ නැති වුණොත්, එතනදී ඔයාට ඔයාගේ data ටික මේ OTG එකේ, එහෙම නැත්නම් ඔයාගේ laptop එකේ, desktop එකෙන් ඔයාට ගන්න පුළුවන්. මෙතනින් එහාට ආපුවම අපිට තියෙනවා මේ වෙනකොට කම්පියුටර් හදාගන්නවා, ලැප්ටොප් පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා, විශේෂයෙන්ම YouTube කරන කට්ටිය. එතනින් එහාට ගියාම ආකිටෙක් කෙනෙක් වෙන්න පුළුවන්. එතනින් එහාට ගියාම ඔයා ප්‍රොජෙක්ට්ස් කරනවා වෙන්න පුළුවන් ඩිසයින කෙනෙක් විදිහට. එහෙම නැත්නම් ගොඩක් දේවල් මෙතනදී තියෙනවා. මේ හැම දෙයක්ම ඩිජිටල් කරණය වීම තුළ ඔයාගේ ලැප්ටොප් එකේ, ඩෙස්ක්ටොප් එකේ මේ ඩේටා තියෙනවා. කවදාවත් ඔයා හිතන්නේ නැතුව ඇති බැරි වෙලාවත් ඊළඟ දවසේ මම කම්පියුටර් ඔන් කරද්දී hard drive එක fail වුණොත් මේ data ටික මම කොහොමද ගන්නෙ? මගේ කරපු projects වල පරණ ෆයිල් ටිකක් overwrite වුණොත්, මගේ අතින් බැරි වෙලාවත් වැරදිලා delete වුණොත්, එහෙම නැත්නම් මාත් එක්ක වැඩ කරන කෙනෙක් අතින් delete වුණොත් ඒ data ටික කොහොමද මං ආයි ගන්නෙ කියලා. සාමාන්‍යයෙන් backup එකක් කියලා කියන්නේ ඔයාගේ computer එක, laptop එක තියෙන තැනදී ඔයාගේ laptop එක, computer එක වැඩ කරන්නේ නැත්නම් ඒකට ඉක්මනින්ම ගන්න පුළුවන් solution එක විදිහට external hard drive එකකට copy කරලා තියාගන්න data වෙන්න පුළුවන්.
හැබැයි සමහර විට ඔයා මේ ලැප්ටොප් එක එහෙම නැත්නම් ඔයාගේ සිස්ටම් එක තියෙන බිල්ඩින් එක මොනවා හරි වෙලා ගම් වතුරකට අහු වෙලා එහෙමත් නැත්නම් යම් කිසි විදිහකට වෙන හානියකට ලක් වෙලා එතන තියෙන ඔන් සයිට් තියෙන බෑකප් එක විනාශ වුණොත් ඔයාගේ කම්පියුටර් සිස්ටම් එකත් එක්ක මෙතනදී ගොඩක් දේවල් තියෙනවා හොරකම් කරන්න පුළුවන් ගින්නකට අහු වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් නියුක්ලියර් ඩිසාස්ටර් එකක් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් රෑන්සම් වෙයා එකක් වෙන්න පුළුවන් මේ වගේ අපිට හිතා ගන්න බැරි වර්ස් කේස් සිනාරියෝ එකකදී ඔයාගේ බෑකප් එකක් ඔන් සයිට් එහෙම නැත්නම් ඔයාගේ කම්පියුටර් එක තියෙන තැන ඉඳලා වෙනත් තැනක වෙනත් රටක තියා ගන්නවා නම් ගොඩක් පහසු වෙනවා රිකවර් කරගන්න. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ඔයාගේ කන්ටෙන්ට් බෑකප් කරන්න හුරු වෙන එක අනිවාර්යයි. ඉතින් මෙන්න මේ දේ ගැන තාමත් හිතලා තිබෙන්නේ නැත්නම් අද ඉඳලා ඒක අනිවාර්යයෙන්ම හිතන්න. එක්ස්ටර්නල් hard drive එකක් පාවිච්චි කරන්න, cloud storage එකක් free දෙන Dropbox එහෙම නැත්නම් Mediafire වගේ දෙයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ වැදගත්ම ෆයිල් ටික බෑකප් කරගන්න Google Drive එක පාවිච්චි කරන්න පුළුවන්. මේ දේ තුල මම හිතනවා ඔයාට මේ බෑකප් එකක් කියන එක කොච්චර වැදගත්ද කියන අවබෝධයක් ආවා කියලා. ඉතින් මේ වීඩියෝ කිසිම විදිහකට බෑකප් වල තියරි උගන්නන එක නෙවෙයි සිද්ධ කරන්න මට අවශ්‍ය උනේ. ඉතින් මේ වීඩියෝ ගැන ඔයාගේ අදහස් අනිවාර්යයෙන්ම පල්ලෙ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම තමයි මේ වගේ වීඩියෝස් දිගටම අරගෙන යනවා subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්.